නෙක නෙක විසතරු මවන සුන්දර දසුනින් අපේ සිතට සුවය රැගෙනෙන මේ සෝබා දහම තරම් හොඳම මිතුරෙක් අපිට කොහෙවත් නැහැ. මේ නිදහස ලබා දෙන පරිසරයේ සුන්දර දසුනක් ගැන සිත ග්‍රීන් තර්ස්ඩේ තුලින් අදත් අපි කියන්න සූදානම්. ලංකාවේ තියෙන පළමු විශාලතම ජාතික වනෝද්‍යානය තමයි විල්පත්තු ජාතික වනෝද්‍යානය. හෙක්ටයාර් 131,000ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරලා තියෙන මේක උද්‍යාන සංකීර්ණයක්. වර්ෂ 1905 දී රක්ෂිත භූමියක් විදියට ප්‍රකාශ කරනවා. 1938 දී පළමු ජාතික වනෝද්‍යානයක් විදියට නම් කරනවා. අනුරාධපුර පුත්තලම මන්නාරම යන දිස්ත්‍රික්ක තුනටම අයත්ව මේ වනෝද්‍යානය විහිදෙනවා. මේ පරිසර පද්ධතිය වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරයක් විදියට තමයි තියෙන්නේ. මේ විල්පත්තු කියන නම හැදුනේ ස්වභාවිකම නිර්මාණය වුණු විල්ලු විශාල ප්‍රමාණයක් තිබ්බ නිසා. ප්‍රධාන විල්ලු 27ක් වගේම කුඩා විල්ලුත් ඇතුළුව 100ක් පමණ විල්ලු මේ වනෝද්‍යානයේ තියෙනවා. ජලජ ශාක ඇතුළුව විවිධ සතුන්ගේ ආහාර අවශ්‍යතාවයන් විල්ලු ජලයෙන් සහ ඒ ආශ්‍රිතව පවතින දේවල් වලින් සපුරගන්නවා. 2013 දී විල්ලු පද්ධතිය සහිත කොටස රම්සා තෙත්බිමක් විදියට නම් කරනවා. නෙළුම් විල කියන විල්ලුවෙන් කාශ්මීරයේ සිට පැමිණෙන පිළිහුඩු විශේෂයකුත් වාර්තා වෙනවා. කොටින්, තිත්මුවන්, ගොනුන්, වලසුන් වගේම පක්ෂි විශේෂ 140කට වැඩියෙනුත් සමනල විශේෂ 86කුත් වාර්තා වෙනවා. ඒ වගේම ලෝකේ ශීඝ්‍රින් බඳවී යන මුහුදු ඌරන් බෙල්පත්තුට අයත් මුහුදු ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. කාලයක් තිස්සේ යුද්ධය නිසා වැහිලා තිබුණු මේ උද්‍යානය 2010 වසරේදී නැවතත් සංචාරකයන්ට විවෘත වුණා. නමුත් මේ ප්‍රදේශය දැඩි අවධානමකට ලක් වෙලා තියෙන්නේ ඒ අනවසර දෙකිරීම නිසා. ඒ වගේම තවත් කටයුතු නිසා මේ වටිනා භූමිය විනාශ වෙන්න පටන් අරන්. ඉතින් පරිසරයට ආදරය කරන ඔබට මට වගකීමක් තියෙනවා. ඒ මේ වටිනා පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්න එක.